මේදිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන සිව්දින සුපර් ලීග් තරගාවලිය පැවැත්වෙනවා. ඉතින් මේ තරගාවලිය සඳහා කවුරුත් දන්නා හඳුනන ඒ වගේම සීමිත පන්දුවාර තරගවල ඉතාමත් හොඳ ක්‍රීඩකයන් දෙදෙනෙක් ක්‍රීඩා කිරීම ආරම්භ කරලා තියෙනවා පළවෙනි වතාවට. ඒ තමයි වනිදු හස්වරංග සහ කුසල් ජනිත් පෙරේරා. කුසල් ජනිත් පෙරේරා නම් පළමු පෙළ තරගයක් ක්‍රීඩා කරන්නේ 2021න් පසුව, ඒ කියන්නේ වසර දෙකකට විතර පසුව තමයි පළමු පෙළ තරගයක් ක්‍රීඩා කරන්නේ කුසල් ජනිත් පෙරේරා. ඉතින් සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔහු ඉවත් වෙලා ඉඳලා තියෙනවා වසර එකහමාරක් විතර. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවසාන තරගය ඔහු ක්‍රීඩා කරලා තියෙන්නේ 2021 LPL තරගාවලියේදී දෙසැම්බර් මාසයේදී. ඊට පස්සේ මේ පළවෙනි වතාවට තමයි ඔහු ක්‍රීඩා කරන්නේ ක්‍රිකට් තරගයක් ඔහුගේ උර හිසේ ආබාධයෙන් පසුව. ඉතින් වනිදු හස්වරංග ගත්තහම වනිදු හස්වරංග දේශීය තරගයක් ක්‍රීඩා කරන්නේ නැත්නම් පළමු පෙළ දේශීය තරගයක් ක්‍රීඩා කරන්නේ මාස 6කට විතර පසුව 2022 සැප්තැම්බර් මාසයේදී තමයි ඔහු තමගේ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරලා තියෙන්නේ පළමු පෙළ තරගයක්. ඊට පස්සේ තමයි මේ පළමු පෙළ තරගයක් ක්‍රීඩා කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ලීග් තරඟ තමයි වැඩිපුර වනිදු හස්වරංග ක්‍රීඩා කරන්නේ ලෝකයේ වටේම. ඒ නිසා දේශීය තරඟ ඒ තරම්ම ක්‍රීඩා කරන ස්වභාවයක් දැනට පේන්නේ නැහැ. ඉතින් මාස 5-6කට විතර පස්සේ තමයි දේශීය පළමු පෙළ පිටියට ඇවිල්ලා තියෙන්නේ. ඒකත් විශේෂත්වයක්. ඉතින් වනිදු හස්වරංග වැඩිය ටෙස්ට් තරඟවලට යොමු වෙන ක්‍රීඩකයෙක් නෙමෙයි. ටෙස්ට් තරඟ 4ක් විතරයි ක්‍රීඩා කරලා තියෙන්නේ. කඩුලු 4ක් දබාගෙන තිබෙනවා ඒ ටෙස්ට් තරඟ 4ේදී. එහැරෙන්ට ඔහු සීමිත පන්දුවාර තරඟ තමයි වැඩිපුරම ක්‍රීඩා කරන්නේ. ඉතින් වනිදු හස්වරංග දඹුල්ල කණ්ඩායමටත් කුසල් ජනිත් පෙරේරා කොළඹ කණ්ඩායමටත් ක්‍රීඩා කරන්නේ. දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් වනිදු හස්වරංග පන්දුවට පහර දුන්නා. පළමුවෙන් ඔවුන්ගේ කණ්ඩායමත් පන්දුවට පහර දුන්නේ. පන්දු 11ක ලකුණු 6ක් විතරයි ලබා ගත්තේ. ඊට පස්සේ කොළඹ කණ්ඩායම පන්දුවට පහර දීමේදී ඔහු පන්දු යවුවා. ඔහු පන්දුවාර 23ක් ලැබලා නිලකුරු පන්දුවාර 4යි ලකුණු 69ක් ලබා දුන්නා. කිසිදු කඩුල්ලක් ලබා ගත්තේ නැහැ. කඩුලු 6ක් දැවෙන විට. ඒ වගේම කුසල් ජනිත් පෙරේරා කොළඹ කණ්ඩායම වෙනුවෙන් පළවෙනි පන්දුවේම දැවි යනවා. ඒකත් විශේෂත්වයක්. මේ වසර ගානකට පස්සේ ඇවිල්ලා මුහුණ දීපු පළමු පෙළ තරඟය පළවෙනි පන්දුවේම දැවි ගොස් තියෙනවා කඩුල්ලේ පන්දුව වැදීමෙන්. ඒ ගොමුණත් මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කුසල් ජනිත් පෙරේරා එවගේම ඇන්ජලෝ මැතිස් නම් ශ්‍රී ලංකා ඒ තරඟයට කැඳෙව්වා. කුසල් ජනිත් පෙරේරා සමහරක් විට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ලයන් කණ්ඩායම අතර පැවැත්ව වෙන අවසාන තරගයට කැඳවීමටත් ඉඩ තිබෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. කොහොම වුණත් කුසල් ජනිත් පෙරේරා නැවත ක්‍රිකට් වලට පැමිණීම ඉතාමත් හොඳ ලක්ෂණයක් විදිහට දකින්නට පුළුවන්. 32 හැවිරිදි කුසල් ජනිත් පෙරේරා එක් දින තරඟ 107ක්, විශ්ව තරඟ 60ක්, ටෙස්ට් තරඟ 22ක් ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් තරඟ 200කට ආසන සංඛ්‍යාවක් ක්‍රීඩා කරලා තියෙනවා. ජාත්‍යන්තර තරඟ අකුරු 5000කට වැඩිය ලබාගෙන තිබෙනවා. ශතක 8ක්, අර්ධ ශතක 34ක් ලබාගෙන තිබෙනවා සමස්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළ. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.